නන්දදාස කෝදාගොඩ සමග පණ්ඩිත් විලියම් අල්විස් එදා ගුවන් විදුලිය තුලින් ජාතියේ සුවසෙත පෑදූ සුව සවිය යලිත් ගුවනට. බටහිර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමග දේශීය වෛද්‍ය ආචාර්ය සුමිත් රාජපුර මහතා සහභාගී වන සුව සවිය. සිටි FM වෙළෙඳ සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ සුව සවිය ඔබේ ජීවිත සුවපත් කරයි. රජෙකු වුණත් ගිලන් වෙලා, රජෙකු වුණත් ගිලන් වෙලා, එක්තැන් වුණදා කියන වාට සැකයක් නිරෝගිකම අරමුණු කර ගනිමින්ම අපි ඉදිරිපත් කරන සුවසවිය අදස් පුරුදු පරිදි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. අදත් වෙනද වගේම විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා, දේශීය වෛද්‍ය ආචාර්ය සුමිත් රාජපුර මහත්මයාත් මැදිරියට පැමිණ සිටිනවා. ඔබ දෙපළම අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් TDගේ මහත්මයා. අද අපේ මාතෘකාව තමයි ඇදුම රෝගී තත්ත්වය. ඇදුම රෝගය කිව්වම අද මම හිතන්නේ විශාල පිරිසක් ඇදුම රෝගයෙන් පෙළෙනවා. මේ අය සමහර ලාවට ජීවිතයේ බොහෝ තීරණාත්මක අවස්ථාවල පවා ආපහුස්ථාන පත් වෙනවා. ඇදුම රෝගිකුන් අතර මේක රෝගයක්ද? මොකක්ද මේ ඇදුම රෝගය කියන්නේ? විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයාගෙන්. මෙහෙමයි. දැන් ඇදුම රෝගය ගැන කතා කරපුවාම ඒක රෝග කීපයක සංකූලතාවයක් කිව්වොත් වැඩිය නිවැරදි. නමුත් ප්‍රධාන වශයෙන් මේ හිඳ බලපෑමකට ලක් වෙන්නේ පෙනහල්ල. දැන් ඇදුම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාව විදිහට පැහැදිලි කරනවා නම් අසාත්මිකතාවයක ප්‍රතිඵල. දැන් අර සමහර වෙලාවට අපි දන්නවා චිරිකේ හිටපු ගමම්ම ඇතැම් ආහාර වර්ග අසාත්මික වුණාම, ඉස්සෝ කාපුවම, දැල්ලෝ කාපුවම, සමහරට දැන් බඹරේ දෙබරු විද්දහම, ඊට පස්සේ දලඹුව ගෑ වුණාම, මේ වගේ අවස්ථාවලදී සමහරට හැම කසල ඉදිමෙනවා. පළු දාලා ඉදිමෙනවා. සමහර කට්ටියට මේකත් එක්කම කුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවා. දැන් මම එක්තරා රාජ්‍ය නායකයෙක්ගේ එක්ක සමීපව කටයුතු කරන කාලේ එක දවසකට මතකයි, එතුමා එක පාරම හුස්ම ගන්න කසන පටන් ගත්ත ඇඟ. ඊට පස්සේ එක පාරම හුස්ම ගන්න බැරුව බොහොම අසාධ්‍ය වුණා. දැන් මෙහෙම වෙලා තිබුණේ ඊට පස්සේ හොයලා බලපුවම එතුමා කාපු යම්කිසි ආහාරයක තිබුණ අසාත්මිකතා රසායනික ද්‍රව්‍යයක් ඉඳලා. දැන් මේ විදිහට ගත්තාම මේ අසාත්මිකතාවයේ ඇති වුණාම ඒක හින්දා හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. ගැටලුව තියෙන්නේ ඒක බොහොම ක්ෂණිකව දක්වන ප්‍රතිචාරයක්. ඒක නැවත අනිත් පැත්තට හැරෙවෙ නැත්නම් ජීවිතයේ අවසාන හුස්ම ගැනීමල වෙන්නත් පුළුවන්. අසාත්මිකතා ඒ තරම් දරුණු විදිහට එනවා. මේ ළඟකදී හෝමගම රෝහලට මගේ මිතුරියකගේ මහත්යව ස්වාමි පුරුෂයාව මේ පෝක් ලංච් එකට දවල් කෑම වේලේ ඌරුමස් තිබුණා. ටිකක් වෙලා යනකොට පොඩ්ඩක් අසන්න පටන් ගත්තා. ටික විනාඩි ගානකින් කලන්තේ දාලා වැටුණා. අන්තිමට හුස්මත් නැතුව හොමගම මූලික රෝහලට ගෙනලා අර පපුව මසාජ් කරලා කෘත්‍රිම ශ්වසනය ලබා දීලා ගොඩක් දේවල් කරලා තමයි බෙහෙත් ඉදලා සීලයින් දීලා මෙහෙම කරලා තමයි එයාගේ ජීවිතය ආරක්ෂා කරගත්තේ. මම මේ සේරම කිව්වේ අසාත්මිකතාවයේ දරුණුතාව බල තේරුම් ගන්න ඕනි හින්දා ආදරණීය අසන්න. දැන් මේ අසාත්මිකතාවයක් ඇති වෙන ආකාරය තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම්කිසි අසාත්මිකතාවයකට එරෙහිව රසායනික දේවල් දානවා. ඒ රසායනික දේවල් දාපුවම ඒ රසායනික දේවල් වල උත්තරය තමයි මේ හැමයිදිමෙන එක, පළු දාන එක, කසන එක, මේ කාරණා. ඒත් එක්කම මේ අසාත්මිකතාවයන් හින්දා හුස්ම ගන්න පද්ධතියේ, හුස්ම ගන්න නාල පද්ධතියේ, පෙනහළ වලට යන නාල පද්ධතියේ ඉතා කුඩා නාල. මම මේව සාමාන්‍ය පුද්ගලයින්ට පැහැදිලි කරනකොට කියන විදිහ තමයි මේ නයි බැලුන් වගේ නාල තියෙනවා. හුස්ම ගන්න පද්ධතියේ උගුර ගත්තොත් එහෙම උගුරු ඇටෙත් එක්ක ගත්තහම මේ කාටිලේජ් රවුමක් තියෙන. ඒ හින්දා ඒක ලේසියෙන් ඇකිලෙන එකක් නෙවෙයි. ඕක පෙනහළ ඇතුළට යනකොටත් කාටිලේජ් රවුම් වටේට තියෙනවා. හැබැයි කෙළවරටම ගිහිල්ලා මේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් පුහුමාරු වෙන තරේ ගත්තාම ඒ හරියට යන නාලවල මේ වගේ අස්ති කෑලි, කාටිලේජ් කෑලි නැහැ. නිකම්ම නිකන් නයි බැලුන් වගේ නාල ටිකක් තියෙන. මෙන්න මේවා
අර වගේ අසාත්මිකතාවයක් හින්දා ඉදිමෙච්ච ගමන් ඒකේ බිත්ති ඉදිමෙනකොට ඒකේ නාලේ පුංචි වෙනවා. නාලේ පුංචි වුණාට හුස්ම ගන්න ලොකු ගැටලුවක් නැහැ. හේතුව තමයි අපි හුස්ම ගන්න ක්‍රියාවලිය මේ අපි කියන්නේ ඇක්ටිව් කියලා බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඇක්ටිව් කියලා කියන්නේ අපි හිතලා හුස්ම ගන්න හිතන් නැතු හුස්ම ගත්තත් අපි ශරීරය හුස්ම ඇතුළට වෙන එන විදිහට ඉබේටම උරස් කුහරේ ලොකු කරනවා. අපි දන්නේ නැතුව ඒක කරනවා අනිච්චානුකම. එහෙම වුණාම ඇතුලේ ඇති වෙන මේ පීඩන අවපාතයේ හින්දා එළියේ තියෙන ඔක්සිජන් ලේසියෙන්ම ඇතුළට යනවා. එහෙම ඇතුළට ගිහලා පෙනහළු පිරුණට ආපහු එළියට යවන්න විදියක් නැහැ. ඒ සාමාන්‍ය විදියට. මොකද ආපහු යවන ක්‍රියාවලිය ඒ වගේ ක්‍රියාශීලී ක්‍රියාවලියක් නෙවෙයි. ඒක ඉබේට වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැති වුණාම ඇතුලේ ගොඩාක් හුස්ම හිර වෙනවා. දැන් මේ අර නාල පුංචි වුණාම ඒ හුස්ම එළියට යවන්න අපිට සිද්ධ වෙන වෙහසක් දරන්න. එතකොට තමයි අපි කියලා හුස්ම යවන්නේ. අර රූන් රූන් රාන් රූන් සද්දෙට හුස්ම යවන්නේ එහෙම වුණා. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මේ ඇතුම කියලා කියන්නේ මෙන්න මේක. දැන් ඒක පොඩි ළමයින්ටත් වැඩිපුර තියෙනවා. දැන් පොඩි ළමයින්ට වැඩිපුර තියෙන ප්‍රධාන හේතුවක් වෙන උන්ගේ පෙනහළු පද්ධතියේ තියෙන මේ ශුද්ධ නාල හොඳින් වර්ධනය වෙලා නැහැ. ඒ හින්දා පොඩි ළමයින්ට පොඩි සෙමක් ආවත් මේ වැඩේ වෙන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ කාලිනව තරුණ සහ වැඩිහිටි වේටේ වෙනකන් තිබුණොත් තමයි අපි ඒ පොඩි කාලේ හැදෙන රාන් රූන් අසනීපය බ්‍රොන්කියල් ඇස්මා එහෙම නැත්නම් ඇදුම කියලා බටහිර වෛද්‍ය විද්‍යාවේ විස්තර කරන්නේ. දැන් බ්‍රොන්කියල් ඇස්මා එහෙම නැත්නම් ඇදුම කියන එක හැදෙන්නේ මං කෝ ප්‍රධාන වශයෙන් අසාත්මිකතාව හින්දා කියලා. එතකොට අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ දන්න හැටියට රාජපුර මහත්තයා දේශීය වෛද්‍ය විද්‍යාව ගැන කියයි බටහිර වෛද්‍ය විද්‍යාවේ දන්න විදිහට මේ අසාත්මිකතාවයන් ඒකට අපි එක්ස්පෝස් වුණොත් එහෙම නැත්නම් ඒකට අපි මුණ පෑවොත් අසාත්මික ද්‍රව්‍යයකට ඒක සුවඳක් වෙන්න පුළුවන් පින්න වෙන්න පුළුවන් දූවිලි වෙන්න පුළුවන් මල් රොන් වෙන්න පුළුවන් වෙන මොන සතෙක්ගේ ගඳ සුවඳ වෙන්න පුළුවන් ඕනිම දෙයක් වෙන්න පුළුවන් සමහර ප්‍රෝටීන දෙයක් වෙන්න පුළුවන් දැන් බිත්තරවල තියෙන ප්‍රෝටීන වෙන්න පුළුවන් බොහොම කලාතුරකින් මේක කිව්ව ගමන් බිත්තර නොදීන්න එපා කවුරුත් මේ ලක්ෂ ගානකට සැරයක් එන එක ඒ වගේ මොන හරි ඉන්ජෙක්ෂන් එක ප්‍රෝටීන වෙන්න පුළුවන් ඔය සමහර මේ ඖෂධ වර්ග නික්ෂේපන දැන් ඔය එක එක බෙහෙත් දිනනකොට පහුගිය කාලේ අසාත්මික වෙලා මිනිස්සු මැරුණේ අපේ රෝහලෙත් එහෙම එකට මුණ පාන සිද්ධුනා ඒ වගේ දේවල් ඕනෙම වෙලාවක මේ කාරණේ වෙන්න පුළුවන් දැන් ඒක පෙනහල්ලට විතරක් බලපෑපුවම අපි කියන්නේ ඒක අර අදුම තත්ත්වයක් මතුණා කියලා මුළු ශරීරෙම ලේනහරවලටත් බලපාපුවම අපි කියනවා ෂොක් තත්ත්වයක් ආවා කියලා කියන්නේ අසාත්මිකතාවයේ ඇති වෙලා ඒක කම්පන තත්ත්වයකට ගියා කියලා. දැන් එතකොට මට මේ මෙච්චර පැහැදිලි කරේ මේ ඊළඟට මට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ගැන කියන්න ඕනේ හින්දා. දැන් ඒ නිසා මම වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ ආදරණීය අසන්නන්ට මේ තමන්ට ඇදුම රෝගේ ඉස්මතු වෙන්නට සොසන පද්ධතියේ ආසාදනය ඇති කරන යම්කිසි අසාත්මිකතාවයක් හඳුනාගත් දෙයක් තියෙනවා නම් ඒකට අපි නිරාවරණය වෙන ඕනෑම වෙලාවක ඒක ඇදුම තත්ත්වේ හැදෙන්න පුළුවන් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව. හොඳයි දැන් ඇදුම ගැන කියද්දි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇයි දැන් අන්නාසි නැත්තම් ඔය ඉස්සෝමගේ දේවල් කරන් ඇයි කොටසකට මේක හැදෙන්නත් තවත් කොටසකට මේක හැදෙන්නේ නැති වෙනත් මොකද හේතුව? ඉතාමත් ස්තුතියි මේ ප්‍රශ්නේ ඇහුවට. එකම පවුලේ පවා අත වශයෙන්. ඔව් එක්කෙනෙක්ට දෙන්නිට මේක තියෙනවා සමහරුන්ට නැහැ. ඒක අපේ ප්‍රත්‍යක්ෂීකරණ පද්ධතියේ එකක් තමයි අපේ ප්‍රත්‍යක්ෂීකරණ පද්ධතියේ තියෙන සෙන්සිටයිසේෂන් කියලා ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට යම්කිසි අසාත්මික ද්‍රව්‍යයක් තියෙනවා නම් ඒ ද්‍රව්‍යය නැතුව අපිට ජීවත් වෙන්නම බැරි නම් මේ අසාත්මිකතාව පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් කරන කාරණයක් තමයි එම ද්‍රව්‍යයට අපේ ශරීරය ප්‍රතිචාර දැක්වීම හුරු කරනවා. එහෙම කරපුවාම ටික ටික ගිහිල්ලා අපේ ප්‍රත්‍යක්ෂීකරණ පද්ධතිය අර අසාත්මික ද්‍රව්‍යයට හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රතිචාර දැක්වීම අඩු වෙනවා. සමහර විට පොඩි කාලේ ඉඳන් එහෙම එකක් වෙලා එහෙම උනා වෙන්නත් පුළුවන්. සමහර විට දරුවෙක් කියන්නේ දෙමව්පියෝ දෙන්නෙක්ගේ සංයෝජනය. එතකොට ප්‍රත්‍යක්ෂීකරණ පද්ධතිය හැදෙනකොට එකම පවුලේ දරුවෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් මේ ඉතාමත් ලේසියෙන්ම මේ
රෝගී තත්ත්වය උත්සන්න වෙන ප්‍රතිචාර දක්වනවා. ඇතම් දරුවෙ ඉන්න පුළුවන් එහෙම ලේසියෙන් උත්සන්න තත්ත්වයට පත් වෙන්නේ නැහැ. නමුත් ලොකු ආසාදනයක් ආපුවම මේ වගේ ඇදුම රෝගී තත්ත්වය උත්සන්න වෙනවා වෙන්න පුළුවන්. දැන් මට මේ සේරම කියලා කියන්නට ඕනේ දැන් අපි හැමෝම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අපි අවබෝධ කරගන්න ඕනි මට ඇදුම හැදෙන්නේ මොන වෙලාවටද, මොනවා වුණොත්ද, උදේ පාන්දර නැගිට්ටොත්ද, එහෙම නැත්නම් බිත්තර කෑවොත්ද, එහෙම නැත්නම් වෙන මොනා හරි ආහාර ද්‍රව්‍යයක් ගත්තොත්ද, දූවිලි වැදුනොත්ද, එහෙම නැත්නම් අර මල් රොන්ද නැත්නම් ගේ අතු ගෑවොත්ද, මේ වගේ කාරණා පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනි. ඒ අවබෝධ කරගෙන එයින් වැළකී සිටිය යුතුයි. ඇතැම් කාරණා තියෙනවා රාජපුර මහත්තයෝ බටහිර වෛද්‍ය විද්‍යාව අපිට වළකින්න බැරියව. එකක් තමයි ගී අතු ගානකොට හැදෙනවා. පොඩ්ඩක් මහන්සි වෙලා දිව්වොත් හැදෙනවා. ළමයට ඉස්කෝලේ යන්න බෑ. ළමයට පීනන්න බෑ. ළමයට වැස්සේ තෙමෙන්න බෑ. දූවිලි ටිකක් අල්ලන්න බෑ. මේ රෝගේ උත්සන්න වෙනවා. එහෙම වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේ කියන්නේ මේක නිතර හැදෙනවා නම් මෙහෙම හැදිලා රාන් රූම් ගාලා ඇද ඇද ඉඳ ගියොත් මේ දරුවගේ මොලේ සහ ශරීර වර්ධනය බාල වෙනවා. ඒ නිසා දරුව හොඳට මෝරලා එනකම් මේ නිතර හැදෙනක වළක්ව ගන්න අසාත්මිකතාවයේ ඇති නොවන ආකාරයේ ඖෂධයක් පාවිච්චි කරන්න කියලා. මේ ඖෂධ පාවිච්චි කරනකොට රාජපුර මේ ටීඩිකේ බෙහෙත් බිව්වහම ඒ බෙහෙත් බොනේවා බඩවැලට ගිහිල්ලා ජීර්ණය වෙලා අක්මාවට ගිහින් මුළු ඇඟේම බෙදා හරිනවා. හැමුත් අපිට බෙහෙත් දෙන්න ඕනේ පෙනහල්ලට විතරයි. පෙනහල්ලට විතරක් දෙන්න ඕනි බෙහෙත. බිව්වහම වකුගඩුවටත් යනවා, අක්මාවටත් යනවා, බඩවැලටත් යනවා, මොලේටත් යනවා, හැමතැනටම යනවා. ඒක හොඳ නැති වැඩක්. මොකද සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ස්ටීරොයිඩ් බෙහෙත් දෙන්න. ඒ කියන්නේ ප්‍රෙඩ්නිසලෝන් වගේ බෙහෙත් දෙන්න වෙනවා අර අසාත්මිකතාවය ගොඩක් අඩු කරගන්න. එහෙම අවස්ථාවලදී මේ වගේ බෙහෙත දීර්ඝකාලීනව දුන්නොත් එහෙම ඒත් දරුවන්ගේ වර්ධනය බාල වෙනවා. දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට බලපාන ඇතැම් ස්ටීරොයිඩ් වර්ග තියෙනවා, පෙන්සලොන් වගේ දීර්ඝ කාලයක් බිව්වහම දිය වැඩියාව, වගඩු අමාරු, නොයෙකුත් සංකූලතා එන්නත් පුළුවන්. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියනවා ඕක හැමදාම බොන්න එපා, පෙනහල්ලට විතරයි ඕක ඕනේ. ඒ හින්දා පෙනහල්ලට බෙහෙත් යන ක්‍රමයක් පාවිච්චි කරන්න කියලා. ඒක තමයි අර ඉන්හේල විදිහට දෙන්නේ. දැන් ඉන්හේල වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි කුඩු විදිහට ඉන්හේල් කරන්න පුළුවන්. අනිත් එක තමයි දුම විදිහට ඉන්හේල් කරන්න පුළුවන්. කාට හරි ඉන්හේල් කරගන්න එහෙම නැත්නම් හුස්ම අරගෙන අරක උරන්න ශක්තිය නැත්නම් ඉන්හේල් කියන්නේ උරනවා. උරන්න ශක්තිය නැත්නම් ඒගොල්ලන්ට අර මැෂින් එකට හයි කරලා බලෙන් හුස්මේ දුම යවන අර මේ මැෂින් තියෙනවා අපේ රෝහල් වලත් තියෙනවා, නැත්නම් කට්ටිය ගෙවල්ලත් නෙබුලයිසර් මැෂින්. මේ විදිහට දුම යවල කරන එක වඩාත් ආරක්ෂිතයි, සාධාරණයි, සංකූලතා අවමයි මේ රෝගේ උත්සන්න වුණා. සමහරවිට මේ රෝගේ උත්සන්න වීම වළක්වා ගන්න ඕන නම් දීර්ඝ කාලයක් මේ ළමයින්ගේ පෙනහළු මේ සිස්ටම් එක මෝරනකම් දීර්ඝ කාලයකුත් මේ වගේ ඉන්හේලස් කියන්නේ දුම අදින මැෂින් වර්ග භාවිතා කරන්න දීලා අපි උත්සන්න වෙන එක රෝගේ වළක්වාගෙන ඉන්නවා. ප්‍රතිකාර වෙනම අපි කතා කරන්න අවශ්‍යයි. ඔව්. දැන් මම අවසාන වශයෙන් කියනවා මේ මගේ සාකච්ඡාව මම විනාඩි 20කටත් වැඩි කරගෙන ගියා. මේ බොහොම ස්තුති රාජපුර මහත්තයෝ මේ ටීඩීකේටත් එක්ක. දැන් මම අවසාන වශයෙන් කියනවා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඉතාමත් හොඳින් මම පරිමෙන් පැහැදිලි කරන්න උත්සාහ කරා. ඇදුම කියන්නේ අසාත්මිකතාවයේ හින්දා මතුවෙන රෝග ලක්ෂණය. මේකට බලපාන කාරණා වලින් ඈත් වී සිටීම තමයි වඩාත් යෝග්‍ය. ඒ මගින් හැදීම වළක්වන්න පුළුවන්. එහෙම ඈත් වෙන්න බැරි නම් රෝගය එන්නේ නැති වෙන්න, පෙනහළු ඇතුලේ ශුද්‍රනාල ඉදිමෙන් නැති වෙන්න ඉන්හේල් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි ඖෂධ ගිලින බෙහෙත් බොනවට වැඩිය. ඊළඟ එක ගිලින බෙහෙත් වර්ග වෛද්‍ය උපදේශවලින් තොරව දීර්ඝකාලීනව භාවිතා කරනකොට අර ස්ටීරොයිඩ් වර්ග ප්‍රෙඩ්නිසලෝන් වැනි ඖෂධ දීර්ඝකාලයක් භාවිතා කරොත් දරුවන්ගේ වර්ධනය බාල වෙලා දරුවන්ට ලොකු බලපෑම ඇති වෙනවා. වැඩිහිටි කට්ටියට පවා නොයෙකුත් බලපෑම ඇති වෙන්න පුළුවන් අනිත් සෞඛ්‍ය පද්ධතින් කෙරෙන්. ඊළඟ එක මේ රෝගය හින්දා කිසිසේත් දරුවෝ මඩේ නටන එක, වතුරේ නටන එක, දූවිල්ල නටන එක, නාන එක, පීනන එක මෙව්ව නවත්තන්න එපා. එහෙම නැවත්තුවම දරුවාගේ ශරීර සෞඛ්‍ය බාල වෙනවා, මොලේ වර්ධනය බාල වෙනවා, මොලේ සංකීර්ණ පරිපත හැදිලා දරුවා දියුණු වෙන එක බාල වෙනවා, දරුවා දක්ෂ දරුවෙක් හදන එක අඩු වෙනවා. ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ
ඇදුම රෝගේ නෑ වගේ ඉන්න වළක්වාගෙන කටයුතු කරන්න ප්‍රතිකාර ක්‍රම තමයි තියෙන්නේ. එව්ව තියෙනවා. ඒව හරියට පිළිපදින්න එතකොට බය නැතුව මේ රෝගයට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි. දේශීය වෛද්‍ය ආචාර්ය සුමිත් රාජපුර මහත්මයාණන් දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇදුමට ලොකු තැනක් දීලා තියෙනවා. ඇදුම රෝගේ අතර මේ කියන්නේ එක විශේෂ මං හිතන්නේ ඔබතුමන්ලා වෛද්‍ය විද්‍යාව හදාරලා දීපා මේ ගැන ගොඩක් පරිශන හදාරන්න ඇති. ආයුර්වේද විද්‍යාවનો මොකද්ද මේ ඇදුම කියන්නේ මේ මෙතුමා පැහැදිලි කළ කාරණාවද නැත්නම් වෙනත් විදිහට ඔබතුමා එකක් විග්‍රහ කරන්නේ? ටීඩීකේ මහත්තයා අපි අද මේ ඇදුම රෝගයේ සම්බන්ධව කතා කරන්න ගත්තේ ලෝක ඇදුම දිනේ තිබුණේ පහුගිය අඟහරුවාද. එතකොට ලෝකේ ඇදුම රෝගයේ සම්බන්ධයේ දිනයක් තියෙන්නේ වෛද්‍ය ජර්වන් වෛද්‍යම ඔබත් දන්නවා. මේ ඇදුම රෝගයට ඒ තරම්ම තැනක් තියෙනවා. ඒ කියන්නේ මේක අවධානයක් තියෙන නිසා. ලෝක ජනගහනයෙන් මිලියන වලින් ගත්තොත් 200-300 අතර ප්‍රමාණයක් ලෝකේ ඇදුම රෝගීන් ඉන්නවා. ලංකාවෙත් විශාල ප්‍රමාණයක් ඇදුම රෝගීන් ඉන්නවා. සංඛ්‍යාත්මකව ගත්තොත් සෑම වැඩිහිටියන් 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඇදුම රෝගීන් කියලා වාර්තාවේ තියෙනවා. ඊට අමතරව කුඩා ළමයින්ගෙන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඇදුම හෝ පීනස් රෝගයට ප්‍රතිකාර ගන්නවා. ටීඩීකේ මහත්තයා මේ ඇදුම කියන එක වර්තමානයේ වෙනකොට සමාජයේ ව්‍යාප්ත වෙනව නිකන් අර බෝවෙන රෝගයක් වගේ. මේක බෝවෙන රෝගයක් නෙමෙයි. නමුත් සෑම කුඩා ළමයින් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඇදුම හෝ පීනස් රෝගය එහෙම නැත්නම් සෙම ගතියෙන් පීඩා විඳිනවා. ටීඩීකේ මහත්තයා මේකේ ලෝකේ ජනගහනයෙන් මං කිව්වේ මිලියන 200-300 ඇදුම රෝගීන් ඒකෙන් 190,000ක් විතර වාර්ෂිකව ලෝකේ පුරා මිය යනවා. මේක මාරාන්තික රෝගයේ ගණයට ගත්තේ නැතත් වැඩිහිටිය කුඩා ළමයින් තරුණ අය මේ රෝගය නිසා මිය යනවා වාර්ෂිකව 190,000ක ප්‍රමාණය. මේක අතිවිශාල ප්‍රමාණයක් වශයෙන්. ටීඩීකේ මහත්තයා අපේ ශරීරයේ දුක් විඳින රෝග අතර අංක 1ට එන රෝගයක් තමයි මේ ඇදුම රෝග. මොකද අපිට ඔළුවේ කැක්කුමක් තියෙනවා නම් අර්සර්ස් තියෙනවා නම් වෙනින් එකක් තියෙනවා නම් පිළිකාවක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න පුළුවන් ගිහිල්ලා කියන්න පුළුවන් මට හවල් තැන රිදෙනවා කියලා. මේකෙදි වෙන්නේ ක්ෂණිකව හුස්ම ගැනීම සහ පිටකිරීම අපහසු වෙලා දඟලලා අර මාළුවේ ගොඩට දැම්මන් දඟලනවා වගේ දඟලලා දඟලලා සමහරලා හුස්ම කරලා මිය යන්න පුළුවන්. අපේ මේ වෛද්‍ය ජර්වන් වෛද්‍යතුමා මේක කිව්වා එතුමාගේ රෝහලට ගෙන ආපු කෙනෙකුට මෙහෙම කරා කියලා. එතකොට මේක වෛද්‍යවරු හැටියට බටහිර වෛද්‍යවරුත් අපිත් මේකේ දන්නවා ආයුර්වේද දේශීය වෛද්‍යවරු දන්නවා මේකේ අමාරුකම. ටීඩීකේ මහත්තයා ඇදුම කියන්නේ ආකාර දෙකකින් හැදෙනවා. එකක් පරම්පරාවෙන් තියෙනවා නම් ඇදුම හැදෙනවා. අනිත් එක පරම්පරාවෙන් නොවන කියලා හැදෙනවා. අපි හිතමු අපේ 100ට තිබුණා මේක අපේ තාත්තටත් තියෙන හැබැයි මටත් තියෙන්න ඕනේ නැහැ මගේ ළමයට යන්න පුළුවන් පුරුකක් අතෑරලා යන්නත් පුළුවන් සමහරලාට පරම්පරාවේ හරි පිළිවෙලට යන්නත් පුළුවන් ජානවලින් මේක යන්න පුළුවන් ජානවලින් යන්න පුළුවන් තමන්ගේ ශරීරයේ ප්‍රකෘති එහෙම නැත්නම් ප්‍රතිශක්තිය අනුව තමයි මේක තියෙන්නේ මේක නිදාගෙන ඉන්න යකෙක් අපේ ඇඟ ඇතුලේ නිදාගෙන නම් අපි ඌට අවශ්‍ය දේවල් ලබා දුන්නොත් මේක ඇහැරෙන්න පුළුවන් ඒ වගේ ටීඩීකේ මත අපේ පරම්පරාවේ ඇදුම රෝගීන් ඉන්නව නම් එයාලගේ ශරීරයේ ශක්තිය සහ ශරීරයේ ප්‍රකෘතිය නිසා ඒක යම් වෙලාවක මර්ධනය වෙන තිබුණා. හැබැයි එයා නුසුදුලු ලෙස දූවිල්ලට අහු වෙනව නම් කෑම වර්ග වලින් පාවිච්චි වෙච්ච නැත්නම් නිතර නිතර සීතල ජලය පාවිච්චි කරනවත් නම් මත්පැන් පානය කරනවා නම් දුම් පානය කරනවා නම් ඊට අමතරව මානසික පීඩා මේ වගේ විශාල හේතු සංඛ්‍යාවක් තියෙනවා. ටීඩීකේ මහත්තයා මේ ඇදුම රෝගයේ තියෙන අපේ ආදරණීය අසන්නනි ඔබ දන්නවා මේ රෝගය එක එක්කෙනාට ලැබෙන හේතු විවිධයි. සමහර කෙනෙකුට හැදෙනවා මේක වහින කාලයට විතරයි. තවත් කෙනෙකුට හැදෙන්නේ දූවිල්ලට විතරයි. තවත් සමහරුන්ට කවුරු හරි බැන්නම ඔෆිස් එකේ ප්‍රශ්න වැඩි වුණාම ඇදුම රෝගේ හැදෙනවා. ඒ නිසා විවිධ හේතු තියෙනවා මේ සඳහා. සමහරුන්ට මට හම්බෙලා තියෙනවා චොකලට් කෑල්ලක් කෑවම විතරයි ඇදුම හැදෙන්නේ. ඒ වගේ අසාත්මිකතා නිසා මේක හැදෙන වෙලාවලුත් තියෙනවා. අපේ වෛද්‍ය ජර්වන් වෛද්‍යමක් වගේ මේක අසාත්මික ගණයට වැළටෙන රෝගයක්. නමුත් මේක හැදෙන වෙලාව කවුරුත් දන්නේ නැහැ. සමහර වෙලාවට මේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඳලා විභාගේ පාස් වෙච්ච ළමයෙකුට ඒකේ සතුටට ඉස්සෙල්ලා සතුට සමරන්න කලින් ඇදුම හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇදුම රෝගය ගැන අද අපි කතා කරන්නේ මේක ලංකාවේ විවිධ නම් වලිනුත් හඳුන්වනවා. ඇදුම කියනවා, ඇදීම කියනවා, ඊලය කියනවා, මුඛ රෝගය කියනවා, මුස රෝගය කියනවා, බටහිර වෛද්‍ය ක්‍රමේ E21 කියලා මේක විවිධ විදියට කියනවා. ශ්වාසය සහ කාසය නමින් මේක හඳුන්වනවා. ආයුර්වේදයේ තියෙනවා මේක යදා ශ්‍රෝතාංශි සම්රුද්ධ මාරුතක්කප පූර්වක විශ්වාග් වග්ජති
සංරුද්දස් තදන් ස්වාසං කරෝතති කියලා ශ්ලෝක පාඨයක් තියෙනවා මේක හැදෙන විදිය. අපි දන්නවා නහයෙන් පටන් අරන් පෙනහළු දක්වා ගමන් කර ශ්වාස නාල තුල නාල පද්ධතිය අපේ වෛද්‍ය ජයරුවන් වෛද්‍ය මගෝගේ මේ නාල පද්ධතිය තුල ආයුර්වේදයට අනුව සෙම සහ වාතය ප්‍රධාන කොටගෙන අවරෝධතාවයක් ඇති වෙලා වාතයේ ඉහළ ගමන් කිරීම සහ පහළ ගමන් කිරීමට නොහැකි වීම නිසා මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ටීඩීගේ මතේ මේ අපේ අසන්න දන්නවා මේ ඇදුම රෝගයේ තියෙන කට්ටිය ඇදුම හැදෙන ක්‍රම විවිධයි. මම දැන් කලින් කිව්වනේ ඊට අමතරව පීනස් රෝගය සහ ඇදුම රෝගය අතර ගසට පොත්ත වගේ බැඳීමක් තියෙනවා. පීනස් රෝගයට අපි දන්නවා ප්‍රතිකාර නොකිරීම නිසා කාලයක් ගියාම ඒක ඇදුම රෝගයට පත් වෙන්න පුළුවන්. 90% රෝගීන් ඔබ දායබර අසන්නේ ඔබ ඇදුම රෝගයේ තියෙනවා නම් ඔබේ යාළුවෙකුට තියෙනවා නම් බලන්න කලින් එයා පීනස් රෝගයට ගොදුරු වෙලා හිටියා. හැබැයි ඒකට බේතක් ගත්තේ නැති නිසා දැන්ට ඇදුම රෝගී බවට පත් වෙලා තියෙනවා. තව තියෙනවා TDගේ මතේ ඇදුම පීනස සහ වාත රක්ත කුෂ්ඨය කියලා. මේක බටහිර වෛද්‍ය ක්‍රමයේ කියන්නේ ගවුට් කියලා. අපි දන්නවා ධනිසෙන් පහල ජයරුවන් වෛද්‍යතුමා මේක හොඳට පැහැදිලි කරයි. ධනිසෙන් පහල සමහරුන්ගේ තියෙනවා දදයක්. ඒ දදය සුව වෙනකොට සමහර කෙනෙකුට ඇදුම හැදෙන්න පුළුවන්. සමහර වෙලාවට අතේ වැලමිටෙන් පහල විතරයි ඔක තියෙන්නේ. ධනිසෙන් පහලයි අතේ වැලමිටෙන් පහලයි. මාගාවට එනෝ සෑහෙන මේ රෝගීන් සංගය. මොකද මගේ ප්‍රධානම සබ්ජෙක්ට් එක මම වැඩියෙන්ම බේත් කරන්නේ මම ඇදුම රෝගයට. මොකද අපේ පරම්පරාව මේක කරන්නේ ඇදුම රෝගය. මම ඒක සුව කරන ගැන ඉස්සරහට කතා කරනවා. මේ සමහරු හිතන් ඉන්නවා මේ දදේ හොඳ කරන්න හොඳ නැහැ ඇදුම හැදෙනවා කියලා. එක්ක පීනස හැදෙනවා කියලා. මංගාවට එන කට්ටියත් කියනවා. ජයරුවන් වෛද්‍යතුමනි මේක වාත රක්ත කුෂ්ඨය හැදිච්ච කෙනෙකුට ඇදුම රෝගය ඇති වෙන්නේ නැහැ. හරියට දෙකට සමබරව බේත් කරා. මේකේ ආයුර්වේද හොඳ බේත් තියෙනවා. ඊළඟට සමහරුන්ට තියෙනවා මේක පීනස් රෝගයට හොඳ කරන්නේ ඇදුම හැදෙනවා කියලා. සමාජයේ බියක් තියෙනවා. ඒක අනුගල මේක හැදෙනවා. මේක හොඳ වෙනවා කියලා. ඉතින් මම මැදින් පැනලා බටහිර වෛද්‍ය විද්‍යාවේ කාරණාව පැහැදිලි කරොත් හොඳයි කියලා TDK. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇදුම රෝගය කියන්නේ අසාත්මිකතාවයක ලක්ෂණයනේ. දැන් මේ අසාත්මිකතාවයට ශරීරයේ ප්‍රතිචාර දක්වන එක අවස්ථාවක් වෙන්න පුළුවන් දදය. එක අවස්ථාවක් වෙන්න පුළුවන් ඇදුම. එක අවස්ථාවක් වෙන්න පුළුවන් පීනස. දැන් එක වෙන්නේ මෙහෙමයි. දැන් අපි යම් කිසි බටහිර වෛද්‍ය විද්‍යාව පැහැදිලි කිරීම. ඔව් ඔව්. එතකොට දැන් මේ බටහිර වෛද්‍ය විද්‍යාව පැහැදිලි කරන අනුව අපි හිතමු අපි කෑවා මොනවා හරි නෑ අපි මොනවා හරි ආහාරයක් ගත්තා. මේ ආහාරයට විරුද්ධව අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඒ ආහාරයේ තියෙන රසායනික ද්‍රව්‍යයට එරෙහිව ක්‍රියා කරන ඒ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. සමහර විට මේ රසායනික ද්‍රව්‍ය ඒ අර ආහාරයට එරෙහිව අපේ ශරීරයේ නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍ය සමහරට හැම කොතන හරි දුර්වල තැනකට විරුද්ධව වැඩ කරොත් දදේ මතුවෙනවා. පෙනහළු වල කුඩා නාලිකාවල තියෙන අර ස්තරයේ තියෙන මේ දේවල් වලට එරෙහිව වැඩ කරොත් ඇදුම මතුවෙනවා. නාහේ තියෙන ශ්ලේෂ්මල පටලේ තියෙන සෛල වලට තියෙන රසායනික ද්‍රව්‍යයට එරෙහිව වැඩ කරොත් පීනස මතුවෙනවා. එහිඳ මේ රාජපුර මහත්තයා බටහිර වෛද්‍ය විද්‍යාව පැහැදිලි කිරීම තමයි අසාත්මිකතාවය දක්වන ද්‍රව්‍ය අනුව ඒ අසාත්මිකතාවයට ප්‍රතිචාර දක්වන ශරීරයේ අවයව වෙනස්. එහෙම නැතුව බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔය සාමාන්‍ය ජනවහරේ තියෙන දදේ හොඳ කරපම ඇදුම මතුවෙනවා කියන එක ඒක සාධාරණ නෑ. නමුත් දදේ හොඳ කරා කියලා ඇදුම මතුවෙන්නත් බෑ. නමුත් ඒ වෙලාවේ ඇදුම රෝගේ වෙන එකක් හින්දා මතුවෙන්න පුළුවන්. ඕක දැන් අපි ජනවහරේ මේ බටහිර වෛද්‍යවේදී පැහැදිලි කිරීම. දේශීය වෛද්‍ය විද්‍යාවේ මම ඉතාමත් ගරු කරන කෙනෙක්. මගේ කොන්දේ අමාරු ආයාවේ නැහැ තෙල් ගාලා මේ පත්තු බැඳတာ පස්සේ. ඒ නිසා මම ඒක බය නැතුව කියන්නේ මට අත්දැකීම. කාටවත් මගේ එක තර්ක කරන්නත් බෑ ගන්න. මේක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ පැහැදිලි කිරීම. ඔබ කිව්ව කාරණේ ජනවහරේ තියෙන එක බටහිර වෛද්‍ය විද්‍යාවનું පැහැදිලි කිරීම. ඔව් දැන් ඔබතුමා ඒක කිව්වේ දැන් අපි හිතමු උදාහරණයකට ඔබතුමා කියන විදිහට ඉස්සෝ කෑවම පළු දානව නම් මුළු ශරීරෙම පළු දානවා. කොන්දෙත් පළු දානවා, බඩෙත් පළු දානවා, කලවෙත් පළු දාලා මේ. ඇදුම රෝගයේ සහ ඒ කියන්නේ වාත රක්ත කුෂ්ඨයේදී හැදෙන්නේ ඇදුම රෝගයේ සුව කරාම ජනමතයේ තියෙන්නේ ධනහිසෙන් පහළ විතරයි. අපේ රටේ ගොඩක් දෙනෙක් මේ වැඩසටහන ආන සවන් දෙන ගොඩක් දෙනෙක්ගේ බලන්ද ඇදුම රෝගයේ තියෙනවා නම් කකුලේ ධනහිසෙන් පහළ කළු පාට වෙලා ඇති. සමහරලාට කසනවා, සමහරු 50ෙන් කසනවා. ඒ තරම් කැසිල්ල තියෙනවා. සමහර වෙලාවට කකුලේ වම් පාදයේ තියෙනවා නම් වලලු කර සන්ධියේ දදය
ටික කාලයක් යනකොට දකුණු පාදෙත් වලලු කරසන්ධියේම හැදෙන හැබැයි මුළු ඇඟේ පුරා එන්නේ නැහැ. ඒක තමයි මේ ආයුර්වේදයේ කියන මතය. මේ පැහැදිලි කිරීම බටහිර වෛද්‍යද එතන රාජපුර මහත්මයා කරනවා. දැන් මේ දද තියෙන කට්ටියගේ ඇදුමක් තියෙනවා. මොම තියෙන කට්ටියේ දදක් තියෙනවා. ඒක ඒක බටහිර වෛද්‍යද්දත් ඒ කාරණේ පැහැදිලි කරනවා එහෙම. හැබැයි අපි අර දණහිම් පහල කියන කතාව මට තාම ලිටරේචර් වල හම්බෙලා නැහැ. ඔව්. ඒක ආයුර්වේදේ හොඳට සඳහන් කරලා දෙනවා. අපි කිමු මම අර කලින් කිව්වාගේ වම් පාදයේ වලලු කරේ නම් දකුණු පාදයේ ටික කාලෙකින් එක වලලු කරේ ඇති වෙනවා. ඒ අවස්ථාව ඇති වෙන්නේ දන හිසෙන් පහල සහ අතේ වැලමිටෙන් පහල විතරයි මේ වාත රක්ත කුෂ්ඨයේදී ඇති වෙනකොට ඇති වෙන්නේ. ඔව්. ඊට අමතරව TDගේ මහත්තයා මේ ඇදුම රෝගයට වයස් ભેදයක් නැහැ. ජීවිතයේ උපතේ සිට මරණය දක්වා ගත වෙන ඕනෑම දවසක ඇතුම හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැඩසටහන සවන් දෙන ආදරණීය අසන්නන්ට කියනවා ඔයාලට මේ වැඩසටහන අද මේක ඔබට මේ රෝගය නැතත් මේ ගැන දැනුවත් වෙලා හිටියොත් ඔබට මේක වැදගත් වෙයි. ලෝකයේ සුව කළ නොහැකි රෝග කීපයක් තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමේ සුව කළ නොහැකි රෝග. හැබැයි දේශීය වෙදකමේදී ඇදුම කියන්නේ ඉතාමත්ම සාර්ථකව ජීවිත කාලය තුළ නැවත ඇති නොවන ලෙස රෝගියා හොඳට පාවිච්චි වෙලා හිටියොත් ජීවිතේ කිසි දවසක ඇති නොවන සුව කළ හැකි රෝගයක් තමයි ඇදුම රෝගය. ඇදුම සහ පීනස් රෝගය. TDK මහත්තයා අපි මේ අර සමාජයේ තියෙන බොහෝ වෙලාවට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ බටහිර ඖෂධ ක්‍රමය තුළ සුව කළ නොහැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන ඇදුම සුව කළ නොහැක නමුත් පාලනය කළ හැක. අපේ වෛද්‍ය ජයරුවන් වෛද්‍යතුමත් කිව්ව මේකේ ප්‍රතිවර්ග විශේෂයෙන් ස්ටෙරොයිඩ් අරන්ගු ප්‍රෙඩ්නිසිලෝන් වගේ බේත් වර්ග පාවිච්චි කරන්න එපා කියලා මෙතුමත් කියනවා. ඒක මෙතුමත් දන්නවා. ඒක පාවිච්චි කරාම වෛද්‍යවාදීට වැඩිය පාවිච්චි කරන්න හොඳ නැහැ රාජ ප්‍රමාණය. ඒක අර දෙන ප්‍රමාණයට වඩා දීර්ඝ කාලේ පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද ඒකේ අතුරු ආබාධ ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ස්ටෙරොයිඩ් ගනේ ඖෂධ වර්ග බටහිර ක්‍රමේ ගත්තාම ගොඩක් සංකූලතා තියෙනවා. මම මේ සම්බන්ධව කතා කරන්නේ මොකද මම බටහිර වෛද්‍ය ක්‍රමේ ගැනවත් ඖෂධ ගැනවත් දන්නේ නැති නිසා. හැබැයි TDK මහත්තයා දේශීය වෙදකම තුල තියෙනවා මේක සම්පූර්ණ සුව කරන්න පුළුවන් බේත් වර්ග. දැන් අපි මේ වැඩසටහන සවන් දෙන ඇදුම රෝගීන්ට සහ පීනස් රෝගීන්ට විශේෂයෙන් රෝග ලක්ෂණ කියලා වැඩ නැහැ නේ. යාලා දන්න ඕනේ පපුවේ සද්දේ රූන් සද්දේ මේක සමීප ගන්න පුළුවන් බැරිද කියලා කියන්න ඕන. කැස්ස තියෙන බව පාන්දර හැදෙන හින්දා මේක ගොඩක් හේතු දන්නවා. හැදෙන හින්දා දැන් සමහරු මේක අදිනවත් ඇති මේ වෙලාවේ. අපි එයාලට කියන්න ඕනේ මේක සුව කරන්න පුළුවන්. දේශීය වෙදකම තුල ඇදුම කියන්නේ ඉතාමත්ම පහසුවෙන් සුව කරන්න පුළුවන්. මේක ගොඩක් දෙනෙක් දන්නේ මේ ක්‍රමයේ ගැන. සහ මේ ක්‍රමයේ අත්විඳින්න බයයි. සිංහල බේත් ගත්තන් සමහරු අපෙන් අහන එකම දේ තමයි මහත්ය වැඩි කරලා දඩු කරන්නේ. සමහරලාට පිට දානවද? එහෙම අහනවා. සමහර කෙනෙකුට ඔෆිස් යන කෙනෙකුට බේත් ගන්න බයයි. කසාය මුට්ටි කසාය ඇලි තෙල් ගාලා පත්තු දාලා තවන්න වෙයිද කියලා මේක බයක් තියෙනවා. එච්චර කරදර වෙන්න ඕනේ නැහැ TDK මහත්තයා. මේ ඇදුම රෝගයේ සුව කරන්න ඉතාමත් පහසු දේශීය ප්‍රතිකාර තියෙනවා. අපේ රටේ වැවෙන සමහර ඖෂධ වර්ග සම්බන්ධව අපි දැනුවත් වෙන්නේ ප්‍රතිකාරයක් ගන්න ගියාම. ඒ හින්දා දේශීය වෙදකම තුළ ඉතාමත් පහසුවෙන් සුව කරන්න පුළුවන් ඇදුම රෝගය තව දුරටත් දුක් විඳින අවශ්‍ය නැහැ. අපි මේ ඇදුම රෝගය සුව කරන්න කොහොමද කියලා කියන ඉදිරි විනාඩි කිහිපෙදී මේ විශේෂඥ ජරොන් බ්‍රහ්ම මහත්මයානි දැන් මම ඔබෙන් කැමති දැන් ඇත්තටම බටහිර වෛද්‍යද යනු අපිත් අහලා තියෙනවා මේක සනීප කරන්න බෑ ඇදුම රෝගය. නමුත් පාලනය කරන්න කියලා වෛද්‍යුරු කියන්නේ. මොකද්ද පාලනය කිරීමේ ක්‍රමවේද බටහිර? ඔව්. TDK දැන් තව චුටි කාරණයක් කියලා මම එතනට එනවා. ඔව්. ඒ තමයි මේ රාජපුර මහත්තයා කිව්වා මේ ඕනෑම වයසක හැදෙන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ඇදුම රෝගයේ ඕනෑම අවස්ථාවක හැදෙන්න පුළුවන්. සමහරට අර යන්තම් ප්‍රතිනහල්ල ප්‍රතිචාර දක්වනේවා. සමහරට මේ සීතල පරිසරයක හැදිච්ච එක උණු වතුර ටිකක් බීලා අංග රත් වෙන දෙයක් කරලා එහෙම හිටියාම අර අනවශ්‍ය දේවල් බීලා නෙවෙයි රත් වෙන්න ඒ වැරදියට ගන්න එපා. උණුසුම් පරිසරයක ඉඳලා එහෙම වුණාම සමහරට මග ඇරිලා යන්න පුළුවන්. පසු කාලෙක මතු වෙන්න පුළුවන්. හැබැයි ඒකේ වැදගත් කතාවක් රාජපුර මහත්තයා කිව්ව කතාව ඇතුලේ තියෙනවා. වයසට ගිහිල්ලා කියන්නේ තරුණ වයසත් ඉක්මුවාට පස්සේ ඇදුම රෝගේ මතු වෙනවා නම් ඒක ඇදුම කියලා හිතන් ඉන්න හොඳ නැහැ. සමහර ශය රෝගයේ තියෙන පුද්ගලයන් දීර්ඝ කාලීනව කැස්ස තිබිලා ලොකුවට පෙනහළු ආසාදනයේ හම්බ වෙලා එන කට්ටියනවා. තමන්ගේ මතයට හරි නිවැරදි පරීක්ෂණ වලට ලක් නොවි ඉන්හෙලර්ස් පාවිච්චි කරගෙන අන්තිමට
ශෛරෝගීන් අපිට හම්බ වෙනවා. ශෛරෝගේ තියෙන කෙනට ඇදුම රෝගේ තියෙන පුළුවන්, ඇදුම රෝගේ තියෙන කෙනට ශෛරෝගේ තියෙන පුළුවන්. නමුත් අර එක රෝගයක් ගැන විතරක් හිතාගෙන ඉඳලා කරන එක හරි භයානකයි, දරුණු තත්ත්වයටපත් වෙනවා. සමහර පෙනහළු පිළිකා වර්ග දීර්ඝ කාලයක් තියෙනකොට ඒකේ හුස්ම ගැනීම අපහසුතාවය ඇදුම කියලා හිතන් හිටියොත් එහෙම ඒක වැරදි. ඒක මේ දරුණුවට මතුවෙන්න පුළුවන්. අපේ රුධිර නාල පද්ධතියේ තියෙන අපේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු නම්, ඒ කියන්නේ රතු රුධිරයන් ප්‍රමාණය අඩු නම්, ඒකත් හතිය විදිහට එන්නේ ඇදුම රෝගේ විදිහට. ඉතින් මේ විදිහේ නොයෙකුත් දේවල් තියෙනවා ඇදුම රෝගේ වගේව. දැන් මම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කෙනෙක් විදිහට රත්නපුර අයගම් ප්‍රදේශයේ රැස්සාව කරන කාලේ පාන්දර 3 රිතර දරුවෙක් කරන් ආව හුස්ම ගන්න බෑ කියලා. දැන් මම නලාව තියලා පරීක්ෂා කරලා බලපුවාම ඒ පෙනහළු වල ස්වභාවය කියන්නේ ඇහෙන සද්දේ ඇදුම රෝගේ ශබ්ද නෙවෙයි. මම ඉතින් ඉක්මනට රත්නපුර රෝහලට අරන් යන්න කියලා කිව්වා. පස්සේ ඒ බබාගේ එක්ස්රේ එකක් අරන් බලපුවම රට ඉඳි ඇටයක් තියෙනලු පෙනහල්ලේ හිර මේ නාලෙක හිර වෙලා. ඒ ළමයා වහාම කොළඹ වල රිජ්ජේ ළමා රෝහලේදී ප්‍රතිකාර කළා තියෙනවා. අන්තිමට රිජ්ජේකට ගේනකොට ළමයා නිල් පාට වෙමින් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ටික ටික රට ඉඳි ඇටේ ගිහිල්ලා පෙනහල්ලට වාතය ගෙන නාලවල බ්ලොක් වෙලා. ඒ නිසා හැම වෙලේම හැම හුස්ම ගන්න බැරි එකම ඇදුම කියලා හිතාගෙන ප්‍රතිකාර කරන්න යන්න එපා ගොඩ වෙදකම්. ඒකට සුද්දෙන් දේශීය වේවා බටහිර වේවා සුසුකම් තියෙන අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න. ඊළඟට දැන් ඇදුම රෝගයේ ඇති වෙන හේතු රාජපුර මහත්තයා කිව්ව දේවල් වලට මම එකඟයි. එතුමා කිව්වා මේ සීතලට මෙය වුණාම එනවා කියලා, මේ නිරාවරණය වුණාම සමහර මානසික ආතතිය හින්දා එනවා. ඊළඟට අර මං ඉස්සලා කතා කරපු දේවල් දාඩිය, දූවිලි, ආහාර, ඒ වගේ මේ දූවිලි, දුම, ආහාර, මල් රොන් ඒ වගේ වට එනවා. ඊට අමතරව එතුමා වැදගත් කාරණාවක් කිව්වා, ඒ කියන්නේ දුම්පානය සහ මත්පැන් පානය. දැන් ඇදුම රෝගියෙක් දුම්පානය කරොත් අපිට ඒ රෝගියාට බටහිර වෛද්‍ය විද්‍යාවන රෝගියාට කරන්න ප්‍රතිකාරයක් නැති අවස්ථාවක් එනවා. සමහරට රෝහලේ වාට්ටුවේ ඇඳේ දාලා තියන්න වෙනවා මුකුත් නැතුව. ඔක්සිජන් ටිකක් දාලා සේලයින් එකක් ගහලා හුස්ම යනකම්. හේතුව තමයි මේ දුම්පානය කරන කට්ටියගේ පාවිච්චි කරන දුමේ තියෙන නිකොටින් ඇතුළු තාර ද්‍රව්‍ය ඇදුම රෝගයට ලබා දෙන බටහිර ඖෂධවලට ප්‍රතිචාර දක්වන පෙනහල්ලේ සංවේදී කොටස් ආවරණය කරනව අර තාරවලින් ගිහිල්ලා. ඊට පස්සේ මේ තාරවලින් ඒක ආවරණය කරපුවාම ඒව පෙනහල්ලට මේ යෝග්‍ය දේවල් නෙවෙයි. එතකොට කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් අර තාර කොටස් විනාශ කරනවා. එහෙම විනාශ කරපුවාම පෙනහල්ලේ විනාශ වෙන්නේ තාර කොටස් විතරක් නෙවෙයි, අපි දෙන බෙහෙත්වලට ප්‍රතිචාර දක්වන සංවේදී කොටසත් විනාශ වෙනවා. අන්තිමට දෙන කිසි බෙහෙතක් අහන්නේ නැතුව යනවා. ඒ නිසා මේ ඇදුම රෝගය කියලා වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරලා බෙහෙත් කරන රෝගීන් ඉන්නවා නම්, විද්‍යාත්මකව ඇදුම රෝගය කියලා තහවුරු කරලා තියෙනවා නම්, ඒගොල්ලෝ දුම්පානය කිරීම අතිශයින් භයානකයි, මරණයට අතවනනවා. නිකම් මරණය කරන්නේ දුක් විඳලා මැරෙන මරණයකට. කිසිම උත්තරයක් නැතුව. ඊළඟට ඇදුම රෝගය තියෙන කෙනෙක් දුම්පානය කරන උන් කට්ටි ඉන්න තැන්වල ඉන්නත් හොඳ නැහැ. මොකද වඩාත් නරක තමන් දුම්බොනටත් වඩා අනිත් එක්කෙනෙක් දුම්බොන තැනක ඉන්න එක. මොකද තමන් බොන එක තමන් බාගෙට උරලා හරි එළියට දාපුවාම ළඟ ඉන්න එක්කෙනා ඒක හොඳට උරලා හොඳට පෙනහළු තුලට දාගන්න. ඒ හින්දා දුම්පානය කරන එක්කෙනෙක් ළඟ ඉන්න එකත් දුම්පානයත් හොඳ නැහැ ඇදුම රෝගින්ට. ඒ තාමත් දරුණු විදිහට ඇදුම රෝගයට බලපාන. මේකේ තව දරුණු තත්ත්වයක් තියෙනවා. ඇදුම රෝගය නිට්ටාවට සමීප කරන රාජපුර මහත්තයා කියන ක්‍රමේ මම දන්නේ නැහැ. මම අත්දැකලා නැහැ. මම බටහිර වෛද්‍යවරයෙක්. ඒ නිසා ඕනෑම පුද්දලේ මේ රටේ එතුමා කියන ක්‍රමේ විශ්වාස කරන ඕනෑම එක්කෙනෙක්ට එතුමා ගාවට ගිහිල්ලා බෙහෙත් ගැනීම කිසිදු වැරද්දක් මම දකින්නේ නැහැ. ඒකේ කිසිම වැරද්දක් මට තර්ක කරන්න බෑ. මම බටහිර වෛද්‍යරෙක්. ඒක එහෙම කියන්න බෑ. හැබැයි බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මේ ඇදුම රෝගයට ප්‍රතිකාර කරලා පෙනහළු බොහොම නිදහසේ ඉහිල්ල සංකෝචනය වෙන්න ඇකිලෙන්න තියාගෙන ඇදුම රෝගයේ මේ උත්සන්න නොවී තියාගත්තේ නැති වුණොත් පසු කාලීනව පෙනහළු වල ඇතුලේ පීඩනයේ වැඩිවීම නිසා හෘද වස්තුව දුර්වල වෙන්න පටන් ගන්නවා.
කාලයක් යනකොට හෘදේ වස්තුව ඉදිමෙනවා. ඒක හෘදේ වස්තුව වැඩ කරන්නේ නැතුව යනවා. ඉරිම වුණාම කකුල් ඉදිමෙන්න පටන් ගන්නවා. ඕවා සේරම ගියාම වක්ගඩු නරක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම ගියාම අන්තිමට හෘදේ වස්තුව වැඩ කරන්නේම නැතුව යන්න පුළුවන්. එතකොට මේවට පල්මොනාලේ කෝපල්මොනාලේ ක්‍රොනික් ඔබ්ස්ට්‍රක්ටිවාවේ ඩිසීස් කියලා ලොකු නන් ගොඩාක් තියෙනවා. ඒ නිසා ඇදුම රෝගියෙක් බොහෝ විට මිය යන්නේ ඇදුම උත්සන්න වෙලා නෙවෙයි. දැන් ඒකට කරල් උරන්න පුළුවන් අර මොනහරි බෙහෙත් ටිකක් බොන්න කියලා දන්න හින්දා ජීවිතේ මරණයට ඇදුම රෝගේ උත්සන්න වෙලා යන්නේ නැති වුණාට හරියට පාලනය කරගත්තේ නැති වුණොත් දුක් ඉඳලා යන මරණයකට ලක් වෙන්න පුළුවන්. ඇදුම රෝගේ භයානකම තත්ත්වය තමයි දරුව සම්බන්ධයෙන් ගත්තාම හදිස්සිය උත්සන්න වුණොත් කරන දේවල් gedare ඉන්න දෙමව්පියෝ දැනගෙන ඉන්න ඕනි. හොස්ටල් එක නම් ඉන්නේ යාළුවෝ ටිකයි තමනුයි දැනගෙන ඉන්න ඕනි. මොකද සමහර වෙලාවට අපේ ඉන්න වාට්ටුවල රෝහල්වල වාට්ටුවලට අරන් ඇවිල්ලා තියෙනවා ඇදුම රෝගේ උත්සන්න වුණා රෝහලට ගේනකොට හුස්ම හිර වෙලා ඉවරයි. මම දන්න මම ආදරය කරන ආදරණීය ගුරුතුමෙක්ගේ දරුවෙක් වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ ගුරුතුමෙක්ගේ දරුවෙක් එතුමට බේර ගන්න බැරුව මීට වසර ගණනා දශක ගන්න දශක එකහමාර දෙකට ඉස්සෙල්ලා ඒ විදිහට මිය ගියා. ඉතාමත් කනගාටුදායක සිද්ධියක් මගේ මට අහන්න ලැබිච්ච එතුමා ඉතාමත් ගෞරවණීය ගුරුවරයෙක්. ඒ නිසා අපේ දොස්තර මහතුරුන්ට තමන්ගේ දරුවෝ බේර ගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. එනිත් එක දැන් මේ ප්‍රතිකාර ගත්තාම ওই ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක මට කියන්න තියෙන්නේ ඇදුම රෝගය කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නැවතත් කිව්වොත් එහෙම නිට්ටාවට සුවකලා වගේ පාලනය කරගෙන ඉන්න පුළුවන්. නමුත් තමන් අසාත්මික දෙයට නැවත නිරාවරණය වුණොත් ආයෙත් උත්සන්න වෙන්න පුළුවන්. රාජපුර මහත්තයා කිව්ව විදිහට හමේ රෝගයි වීනසයි ඇදුම අතර තියෙන සම්බන්ධතාවයට බටහිර වෛද්‍ය විද්‍යාවේ පැහැදිලි කිරීමක් තියෙනවා. හැබැයි ඒ නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒකින්ද මේක එනවා කියලා කියන්නේ නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාවનો නිට්ටාවට ප්‍රතිකාර නැතත් නිට්ටාවට පාලනය කරගන්න තියෙනවා වෛද්‍ය විද්‍යාත්මක හරියට භාවිත කරන්න ඕනේ. පොඩි ළමයට නිතර ඇදුම හැදෙනවා නම් ඒක අර ලොකු අයට හැදෙන ඇදුම විදිහටම නම් කරන්නේ නැහැ. මොකද පෙනහළු පද්ධතිය දුර්වල හින්දා රාන් රූන් සද්දෙට හුස්ම ගන්න පහළ හෙලන්න පුළුවන්. නමුත් ඒක ළමයාගේ පෙනහළු වර්ධනය වෙනකොට ඒක අවම වෙලා යන්න පුළුවන්. ඒ නිසා පොඩි ළමයින්ට ඇදුම රෝගේ වැළඳෙනවා නම් ඒ පොඩි දරුවෝ සම්බන්ධයෙන් දෙමව්පියෝ කරන්න ඕනි වතුර අල්ලන්නේ නැතුව මැටි අනන්න නැතුව වෙලි අනන්න නැතුව පීනන්න නැතුව ගඟේ දොලේ ඔවුන්ගේ මොලේ වර්ධනය වෙන දේවල් කරන්න නැතුව ඉන්නක නෙවෙයි. මේ රෝගය උත්සන්න වෙන හේතුන් වලට ඉන්හේල හරි වෙනත් උපක්‍රම පාවිච්චි කරලා දරුවට වැඩෙන්න හරලා දරුවගේ රෝගය උත්සන්න වීම පාලනය කරගන්න ඕනේ. දරුවට සාමාන්‍ය විදිහට ළමා කාලේ ළමා ජීවිතේ ගත කළ දක්ෂ දරුවෙක් බවට පත් වෙන්න අරින්නට ඕනේ. අවසාන වශයෙන් මම කියන්නේ ටීඩිකේ ඇදුම රෝගේ වළක්වා ගන්න කියලා බිත්තර නොදී ඉන්න එපා. බට් බිත්තර වල අසාත්මික ප්‍රෝටීන තියෙන්න පුළුවන්. හැබැයි ඒ හින්දා ඇදුම මතුවෙන්නේ ලක්ෂ ගානකින් එක දරුවෙක්ට විතරයි. උණ හෙම්බිරිස්සාව මොනවා හරි කියන්නේ පැපොල ඒ වගේ දෙයියන්ගේ ලෙඩ හරි මොනවා හරි හැදුනහම බටහිර වෛද්‍ය විද්‍යාවන රාජපුර මහත්තයෝ බිත්තර දෙන්න එපා කියන්නේ. බිත්තර දෙන්න. මොකද බිත්තර වල තියෙන ප්‍රෝටීන තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලේසියෙන්ම ප්‍රෝටීන ලබා දෙන ක්‍රමය. ඒ හින්දා සෙම වැඩි වෙනවා කියන එක බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන්නේ නැහැ. ඉතින් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ විදිහට කරලා ඇදුම රෝගේ පාලනය කරගෙන ඉන්න. හොඳයි. අපි කැමති දැන් කොහොමද ඇදුම සුව කරන්නේ? දැන් අත වශයෙන්ම වෛද්‍ය සුමිත් රාජපුර මහත්මයා කිව්ව එක තමයි ඔව් ඇදුම රෝගේ සුව කරන්න පුළුවන්. මේක අභියෝගාත්මක ප්‍රකාශයක්. කොහොමද සුව කරන්නේ? ඔටිඩි ගමත්තේ අපේ වෛද්‍ය ජයරුවන් වෛද්‍යතුමා කිව්වාගේ ජීවිත කාලෙම ඉන්හෙලර් එකක් අදින එක අපිට අවුරුද්දක් හරි බේත් දීලා නවත්ත ගත්තා. දැන් ඔබතුමාට මමත් ඉන්හින්ද ටිකක් අනිවාර්යෙන් මම කියන්නේ අපේ දේශීය වෙදකම තුල තියෙනවා ඇදුම රෝගය කියන එක මාස කීපයක් බේත් කරාම කම්ප්ලීට් හොඳ වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණම ආයේ මතුවෙන්නේ නැහැ. මේ වෛද්‍ය ජරුවන් වෛද්‍යතුමා තින්න තැන කියන්නේ ඒ නිසා ජීවිත කාලෙම ඉන්හෙලර් එකක් අල්ලලා මේක පාලනය කරන එක අපිට පුළුවන් සම්පූර්ණ සුව කරන්න නැවත කිසි දිනක ඇති නොවෙන්න. කොච්චර කාලයක් වෙනවද වෛද්‍යතුමනි? ඒක ටීඩීකේ මහත්තයා තීරණය වෙන්නේ රෝගියාට රෝගය ඇති වෙච්ච කාලයත් එක්ක. දැන් අපි ගාව ඇදුම රෝගියෙක් බේත් ගන්නවම සමහර වෙලාවට යාට අවුරුදු 30ක් ඇදුම. මා ගාව ඇවිල්ලා තියෙනවා අවුරුදු 60ක් විතර පුද්ගලෙක් අවුරුදු 54ක් ඇදුම වෙන්න තියෙනවා.
හැබැයි එයා ජීවිත කාලෙම යා මේක දුක් විඳලා යාම මට කියන මේ ගාල් ප්‍රදේශේ මේ කෙනකේ මගේ මගේ බේත් ගන්න ආපු පර්ණම ලෙඩා වෙන්නේ යා. එයා මට කියන්නේ එක දෙයක් තමයි හැම මාසයකටම දවස් 4ක් 5ක් 6ක් මම කරාපිටි හොස්පිටල් එකේ නවතිනවා හේතු ඇදුමට. ඒ හොස්පිටල් එකේ ඉන්න ගොඩක් දෙනෙක් මගේ යාළුවෝ. මොකද ඇදුමට බේත් ගන්න ගිහිල්ලා. ඔව්. හැබැයි ටීඩීකේ මහත්තයා අපි අවුරුද්දක් එකහමාරක් විතර බේත් කරලා දුන්නම එතනින් පස්සේ මෙයාට මේක ඇදුම තාම හැදිලා නැහැ. අපි ගාව තියෙනවා ඒ සම්බන්ධ වාර්තා පොත්. දැන් මම ඇදුම රෝගයට බේත් කරන්න ගියා මේක දයාබර මේ අසන්නන්ට මේක කියන්න ඕන ටීඩීකේ මහත්තයා. මොකද සමාජයේ ජනමතේ ජනගත වෙලා තියෙන්නෙම ඇදුම සුව කළ නොහැකි කියලා. මේ අපේ වෛද්‍ය ජයරුවන් වෛද්‍යතුමත් කියන්නේ කිව්වේ ඒක. ඒක බටහිර වෛද්‍ය ක්‍රමෙන් මේක හොඳ කරන්න බෑ. මේක මෙතුමත් පිළිගන්නවා. හැබැයි අපි සිංහල බේත තුල මේක හොඳ කරන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයට බැරි දේවල් ආයුර්වේද වෙදකමේ ඕන තරම් තියෙනවා. අපි දන්නවා කැඩුම් බිඳුම් හැදිච්ච වෙලාවක බයිසිකලෙන් වැටලා අත කැඩිච්ච වෙලාවට කකුල පැනපු වෙලාවක බෑන්ඩේජ් එකක් කරනවට වඩා සිංහල වෙද මහත්තුරු ඉන්නවා ටීඩීකේ මහත්තයා මේක අර හත් පැයේ බේත් බඳිනවා බත ඉදෙනකම් බේත් බඳිනවා පැය දෙකේ බේත් බඳිනවා ඒ වගේ විශාල ප්‍රතිකර්ම තියෙනවා ආයුර්වේද දේශීය වෙදකම තුල. අපි අපේ දේශීය ආයුර්වේද මේ තියෙන ඖෂධවල වටිනාකම ඖෂධවල බලය තියෙනවා. ඒ වගේම සමාජයේ ජනගත වෙලන් තියෙන්නේ ඇදුම සුව කරන්න බෑ කියලා. අන්නේ මතය නිසා හුඟක් දෙනෙක් අපිට කියනවා ඇදුම හොඳ කරන්න බෑ. ඒ ඇදුම හොඳ කරන්න බෑ බටහිර ඖෂධවල. මෙතුමත් ඒක දන්නවා. බටහිර ඖෂධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා මේක සුව කළ නොහැක හැබැයි පාලනය කළ හැක. හැබැයි දේශීය වෙදකමේ ටීඩීකේ මහත්තයා අපි කියන්නේ ඇදුම සම්පූර්ණ සුව කළ හැක. කිසි දවසක නැවත මතුවෙන්නේ නැහැ හරියට අපි දීපු උපදෙස් වලට ජීවත් වුණොත් ආයෙ හැදෙන්නේ නැහැ. එහෙම හැදුනොත් අර අලුතින් රෝගයක් හැදෙනවා වගේ හැදෙන්නේ. දැන් අපි ටීඩීකේ මහත්තයා දැන් මට ඇදුම නැහැ ඔබතුමාට නැහැ. හැබැයි අපිත් මේ ඇදුම හැදෙන කප කෝප වෙන ආහාර වර්ග විහරණ වර්ග චර්යාවන් වෙනස් කළොත් අපිටත් ඇදුම හැදෙනවා. අපි මිරිස් මෝලක වැඩ කරන කෙනෙක් ගල් කඩන තැනක වැඩ කරන දූවිලි වැඩ කරන තැනක වැඩ කරලා මාක්ස් එකක් නැතුව ඒ සෞඛ්‍ය පුරුදු අතෑරලා කරොත් අපිටත් මේක ඇදුම හැදෙන්න පුළුවන්. අපි කරන රැකියාවත් එක මේක ඇති වෙන්න පුළුවන්. හැබැයි හරියට ප්‍රතිකාර කරොත් ජීවිත කාලේ මේක හැදෙන්නේ නැහැ. ටීඩීකේ මහත්තයා ඒක තීරණය වෙන්නේ ඇදුම රෝගේ ඇති වෙච්ච කාලයත් එක්ක. සමහර කෙනෙක් අපි ගාවට එනෝ හැදින මාස කීපයයි. සමහරලාට අවුරුද්දක් දෙකක්. එතකොට අපිට මේක ඉතාමත්ම පහසුවෙන් සුව කරලා දෙන්න පුළුවන්. හැබැයි අපි එහෙම කියලා අවුරුදු ගණනාවක් බේත් කරන්නේ නැහැ. අර ශ්වාසනාලවල උකු සෙම් කොටස් ඉවත් වෙන්න අපි සෙම යන බෙහෙත් වර්ග ටිකක් දුන්නම එකක් කැස්ස හදලා හරි හෙම්බිරිසාව හදලා හරි අර ඇතුලේ තියෙන හොටු ටික එහෙම නැත්නම් කාරණ කැස් කැහි ටික ඒක සෙම ටික ඉවත් වෙන්න ප්‍රතිකාර කරාම ප්‍රතිකාර කරන්න පුළුවන්. ටීඩී එකේ මහත්තයා අනිත් එක අපේ ප්‍රතිකාරයේදී අපිට විශේෂ දෙයක් තියෙනවා. අපි මේකෙදී සෙම ඉවත් කරන ඖෂධ වර්ග වගේම ඒ සඳහා අවශ්‍ය කෑම බීම වර්ගත් අපි කියනවා. අපේ වෛද්‍ය ජයරුවන් වෛද්‍යතුමත් ඒක මේ අනුමත කරයි. මොකද අපේ පළවෙනි එකේ අපි කෑම බීම දෙනකොට අපි අපේ ඖෂධත් එක්ක පාවිච්චි කරනොත් මෙන්න මේ වගේ දේවල් ටිකක් කරනවා. දැන් තීරීකේ මහත්තයා ඇදුම රෝගය කියන එක නා නාවන්නේ නෑනේ. සමහර පොඩි ළමයි අපේ ගාවට ගෙනෝ කොණ්ඩේ කපපු දවසට විතර නාවලා තියෙන්නේ. මාස ගණනාවක් නාවන්නේ නැති කට්ටිය ඉන්නවා. වැඩිහිටියොත් ඉන්නෝ නාන්නේ නෑ. අපේ ප්‍රතිකාරය කරනකොට අපි පළවෙනි දින කීපේ නාන්න දෙන්නේ දවස් දෙකක් හෝ තුනක්. ඒ කියන්නේ බෙහෙත ඇඟට හුරු වෙනකන් නාන්න දෙන්නේ නැහැ. එතනින් පස්සේ මුළු මාසෙම දිනපතාම නාන්න දෙනවා. අපේ බෙහෙතේ වෙනස ඒකයි. ඊට අමතරව සමහර වෙලාවට කෙනෙකුට තැඹිලි බොන්න බෑ. සවුකැඳ එරමුසු රණවරා බෙලිමාල් යෝගට් එකක් කන්න බෑ මේ ඇදුම රෝගේ තියෙනකොට. අපි අපේ ඖෂධත් එක්ක තැඹිලි බොන එක, සව් බොන එක, ඇඟ සීතල කරන දේවල් අපි දෙනවා. අපි මේකෙදි කියන්නේ ඇඟ නිවෙන්න බේත් දීලා සෙම ඉවත් කරන ක්‍රමයක්. මේක මම මේ සරලව කිව්වට මේක විශාල විදිය සංකීර්ණ ක්‍රියාවලියක්. අපි ජනතාවට වාපිත් සෙම් කප කෝප ක්‍රම මේ මේ කිව්වට ශුද්ධ ශාස මහා ශාස කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ තේරන භාෂාවෙන් කියන්නේ අපි ඇඟ නිවෙන සහ සෙම ඉවත් කරන ක්‍රමයකින් මේක සුව කරන්න පුළුවන්. ඊට අමතරව ටීඩීගේ මහත් අපේ එකේ පත්‍ය අපත්‍ය කියන ඕනේ සිංහල බේතේ අපි කියනවා පත්‍ය අපත්‍ය. පත්‍ය කියන්නේ සුදුසු අපත්‍ය කියන්නේ නොසුදුසු. අපි පත්‍ය අපත්‍ය තියෙනකොට අපේ බේතත් එක්ක අපි රෝගියාට කියනවා මාස කීපයක් යනකම් තෙල් දෙමු ආහාර ගන්න එපා.
මොකද තෙල් කෑම ඇදුම රෝගින්ට අගුණයි. දයාබර අසන්නනි ඔබ බටහිර ඖෂධයක් ගත්තත් ඔබ තෙල් කෑමෙන් පරිස්සම් වෙලා හිටියොත් ඇදුම රෝගේ ටිකක් පාලනය වෙනවා. වෙනදට වඩා ඉන්හෙලර් එක දවසට දෙපාරක් ගත්තනම් එයින් එකපාරක් අයින් කරන්න පුළුවන්. ඒ තෙල් කෑම කියන එක ඇදුම රෝගයේදී අගුණයි. මේක අපි අත්දැකලා තියෙනවා. දෙවනි එක තමයි බෙහෙත බොන කාල සීමා තුළ අපේ බෙහෙතදී අපි මස් මාළු කන එක ටික දවසක් නවත්වනවා වෙජිටේරියන්. ටීඩීගේ මහත්තයා විශ්වාස කරන සමහර රෝගීන් දවසට දෙපාරක් ඉන්හෙලර් එක අදිනවා. දවසට දෙපාරක් ඇදලා මාගාවට එනවා. ඇවිල්ලා වාඩි වෙලා පුටු වාඩි වුණාට පස්සේ මම මෙයාව පරීක්ෂා කරලා බලලා මම කියන මෙහෙම බේත් කරනකොට මෙන්න මේ වගේ පත්‍යපත්‍ය තියෙනවා. මාස කීපයක් මාස 3-4ක් 4ක් විතර අපිට මස් මාළු කන්න නැතුව ඉන්නේ වෙන මේකුවා බේත් ගන්න නැතුව නැගිටිනවනේ. ඒ තරම්ම මස් මාළු වලට ගිජු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමාන්ට අර හුස්ම ගන්න බැරුව අර රාන් රූම් ගන්න ඇසුඩ ඉන්නකම් අදින්න කැමති මස් මාළු නොකයින්ද. මම මේක තව එකක් අහන්න තිබුණේ. වෛද්‍යතුමනි දැන් අපි හිතමු දීර්ඝ කාලයක් කෙනෙක් ඉන්හෙල වලින් මොනවා හරි ඔය බෙහෙත් වර්ගයක් ගන්නවා. මේක පාලනය කරන්න. එහෙම බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු වෙච්ච කෙනෙක්ව පුළුවන් ධෛර්යය දෙන්නවත් ප්‍රකෘති කරන්න. ඔව් අපි ගාවට එන්නෙත් මං කලින් කිව්වේ අපි ගාවට එන්නේ ගොඩක්ම දෙනෙක් බටහිර ඖෂධ අරගෙන එතනින් බැරි වුණාට පස්සේ තමයි සිංහල වෙදකම මතක් එන්නේ. අපි ගාවට මේ ඇදුම හැදුන ගමන් එන්නේ නැහැ නේ ටීඩීගේ මහත්තයා. ඉස්සෙල්ලම ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරු මේ අපේ වෛද්‍ය ජරුවන් වෛද්‍යතුමාලා වගේ වෛද්‍යවරු හමු වෙලා ඊට පස්සේ එතනින් ඉන්හෙලර් කරලා පාවිච්චි වෙලා බැරි වුණාට පස්සේ තාමත් හොඳ වුණ නැති වුණාට පස්සේ බලනවා කොහේ හරි ආයුර්වේද හරි වෙදමහත්ෙක් හරි ඉන්නවද මේකට බේත් ගන්න. අන්න එතකොට අපි හම්බෙනවා. නමුත් අපි කියන්නේ මේක මුලින් මෙන්න කියලා හැදුණා. මම කියන්නේ ඇදුම රෝගයෙන් ඔබ දුක් විඳිනවා නම් ඉස්සෙල්ලම වෙදකම සම්බන්ධ විශ්වාස තියන ඔබේ රෝගයේ සුව කිරීම සඳහා සිංහල බේත් තියෙනවා. ඒ සම්බන්ධ විශ්වාස කරලා වැඩ කරොත් අපිට මේක සුව කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න මේ වැඩසටහන සවන් දෙන කට්ටියත් ඉන්නවා 10 ගණක් ආයේ කිසි දවසක ඇදුම රෝගයේ ඇති නොවන ලෙස ප්‍රතිකාරගෙන සුව වෙච්ච කට්ටිය ඉන්නවා මගෙන් අපේ ප්‍රතිකාර ක්‍රම. ඒක දේශීය වෙදකමේ මගෙන් හරි වෙන කෙනෙක්ගෙන් හරි මම කියන්නේ නැහැ මේ මම කරන්න කියලා. දේශීය වෙදකම තුල තියෙනවා. එයින් මමත් එක්කෙනෙක්. මම ඒක ප්‍රසිද්ධියෙම කියනවා මේක ඇදුම සුව කරන්න පුළුවන් කියලා. ටීටීකේ මහත්තයා මම කිව්වේ මස් මාළු කන එක බෙහෙත බොනකම් විතරයි. අපේ සමහර බෙහෙත් වර්ග තියෙනවා ඖෂධයේ ಗುಣ පවතින්නේ. එහෙම නැත්නම් ಗುಣ ඇඟට උරා ගන්නද යම් යම් දේවල් කැප කරන්න. දැන් අපි දන්නවා සර්පයේ කෑවම සමහර වෙලාවට අපි දෙනෝ දෂ්ටේ සර්ප දෂ්ටයකදී දෙනෝ දියුල් කොළ කැඳ, කරපිංච කොළ කැඳ, තා සහ කැඳ වර්ග. ඒ විදිහ සමහර වෙලාවට අපි ලුණු දාන්න දෙන්නේ නැහැ. ඒ කැඳට ලුණු දැම්මම ඒ විස බස්සන්න බෑ. ඉතින් ඒක කට්ටි කවුරු හරි කියනවා මේ ලුණු ටිකක් දාන්න නැතුව කැඳ බීලා කොහොමද ඉන්නේ කියලා. එහෙනම් ඉතින් බොන්න පුළුවන්. හැබැයි විස බහින්නේ නැහැ. අපේ වේතෙදිත් අපි කියනවා බෙහෙත බොන කාල සීමාවේදී විතරක්. මාස 4ක් හරි 6ක් හරි 10ක් හරි ඒ කැපකිරීම කරොත් ඔයා ජීවිත කාලෙට මේ කාපහු හැදෙන්නේ නැහැ. අන්න ඒක සමාජයේ ගොඩක් දෙනෙක් කැමති. හැබැයි කලාතුරකින් ඉඳලා හිටලා අතලොස්සක් කුඩා ප්‍රමාණයක කෙනෙක් කියන අනේ වෙද මහත්තයා මාළු කෑල්ලක් කන්න නැතුව නම් මට ටිකක් අමාරුයි. මං කියන්නේ අමාරු නම් ඔයා ඔය ඉන්නේ ඉලකෑ දන් ඉන්නේ. හැබැයි යම් දවසක අපි හිතමු තරුණ කෙනෙක් අපිට එහෙම කිව්වම අවුරුදු 60 වෙනකනුත් මේ ඇදුම තියෙනවා 70 දි තියෙනවා. අපි හැමෝම ජීවිතේ කවදා හරි මැරෙනවනේ ටීඩීගේ මහත්තයා. මැරෙන අන්තිම දවසෙත් උදේ මේක හැදෙනවා. සමහරවල් මේකෙන් මැරෙන්නේ. අපේ ශරීරයේ බලය ප්‍රකෘතිය තියෙනකන් රෝගය පාලනය කරන්න පුළුවන්. අපිට දරාගෙන ඉන්න පුළුවන්. හැබැයි වයසට යනකොට ශරීර දුර්වල වෙන තරමට රෝගය ප්‍රබල වෙලා අපිට එතකොට අර මුකුත් කරගන්න බෑ හැම වෙලාවෙම ඇදුම රෝගේ. ඒ නිසා මම දයාබර අසන්නන්ට කියන්නේ ඔබ ඇදුම රෝගේ තියෙනවා නම් ඔබ මේකට බේතක් කරලා මේක සුව කරගන්න. ඒ සඳහා කුඩා කාලයක් කැප කරන්න. මට හැම වෙලාවෙම වාගාවට දැනට එන්නේ මගේ ගාවට ඔය 2006-07 බේත් ගන්න නම් සුව වෙච්ච කට්ටිය දැන් විවාහ වෙලා ළමයි ඉන්න කට්ටිය ඉන්නවා. මං කියවර මේක පරම්පරාවෙන් ගියපු කට්ටිය. ආන්නේ වගේ ළමයින්ට එහෙම බේත් ගන්නන ගොඩක් දෙනෙක්. එතකොට ටීඩීගේ මහත්තයා මේක ජීවිත කාලෙම අදින්න ඕන ඉන්හෙලර් එක හෝ ජීවිත කාලෙම හුස්ම ගන්න බැරුව අදින එක අපිට මාස කීපයක නවත්තන්න පුළුවන්. ඒකේ දේශීය වෙදකමේ තියෙන හාස්කම්. ආයුර්වේදයේ කියනෝ සුද්ද්‍රස්වාදෝ මතස්තේෂාන් තමකං කෘච්ඡං උච්චතේ ත්‍රයක් ස්වාසාන සිද්ධාන්ති තමකෝ දුර්බලස්චත. මේක කියනවා ආයුර්වේදයේ මේ ඇදුම රෝගයේ බෙදෙන ප්‍රධාන කොටස් පහකට. මේකෙදී අර ශුද්ධ ශාසය මහා ශාසය එහෙම මේක තේරෙන්නේ නැති නිසා මම මේ වචන පාවිච්චි කරන්නේ. සමහර ඇදුම රෝග ඉතාමත් පහසුවෙන් සුව කරන්න පුළුවන්. සමහර රෝග අවස්ථා ශුද්ධ ශාසය වගේ සමහර දේවල් තියෙනවා ටික කාලයක් අපි බේත් කරන්න ඕන.
සමහර ඒවා ටිකක් ආයාසෙන් බේත් කරලා සුව කරන්න පුළුවන්. නමුත් කොයි අවස්ථාවේ තිබුණත් සුව වෙන බල සමහරු මට ඇවිල්ලා කියනවා මාත්‍යා මාස දෙකක් ගත දැන් නම් මට හොඳටම හොඳයි. ඒක අර සුද්ධ ශ්වාසයේ අවස්ථා. මේ ඇදුම රෝගෙත් කෙනෙකුට මේ ඇදුම කියලා කිව්වට TDA එකේ මාත් ඒක මම අපි ගාවට ආපු ගමන් අපි ආ මේ ඇදුම තමයි කියලා ලියලා බෙහෙතක් දෙන්නේ. ඒක බලලා මේක හැදෙන විදි ඔක්කොම කරලා තමයි ඒ රෝගියාගේ මොන තත්ත්වද කියලා බලලා බෙහෙත් කරාම ඒක සුව කරන්න පුළුවන්. අනිත් එක TDA එකේ මාත් මේ ඇදුම රෝගයට විතරක් නෙවෙයි හුස්ම ගැනීම අපහසු වෙන කොලෙස්ටරෝල් වලට ප්‍රෙෂර් වලට සමහර වෙලාවට නාලවල තියෙන පිළිකා ඒ වගේ නිසා මේ හුස්ම ගන්න අපේ ජයරුවන් වෛද්‍යතුමා කිව්වාගේ හුස්ම ගන්න බැරි හැම අවස්ථාවකම ඇදුම නෙවෙයි ඔබට ඇදුම රෝගේ තියෙනවා නම් ඔබ බටහිර වෛද්‍යවරයෙක් හෝ දේශීය වෛද්‍යවරයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බෙලා මුලින්ම රෝගය තීරණය කරන්න මේක ඇදුමද නැත්නම් කොලෙස්ටරෝල්ද නැත්නම් ප්‍රෙෂර් එකද එහෙම නැත්නම් වෙනත් පීඩාවක්ද නැත්නම් පෙනහළු වල ගෙඩියක්ද මොනවාද කියලා තීරණය කරලා අර වෛද්‍ය ජයරුවන් වෛද්‍යතුමා කෝ රට ඉන්දියට යකිර වෙච්ච කෙනෙකුට අපි බෙහෙත් දුන්නා නම් මේ ඇදුම කියලා එහෙම බෑ. ඒ නිසා රෝගය හරියට මොකද්ද කියලා තීරණය කරලා ප්‍රතිකාර කරොත් මේක ඉතා පහසුවෙන් සුව කරගන්න පුළුවන්. ඔව් එකක් තමයි දැන් මේක ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද මේ බොහෝ දිනක ඇදුම රෝගයෙන් පෙළෙනවා නම් ඔවුන් මේකට යොමු වෙන්නේ නැත්තේ මේකට කාලය වැය කරන්න වෙනවා. මේකට තමන්ට විවේකී ඉන්න සිද්ධ වෙනවා. තමන් මේක මේ ගන්න සමහර ඖෂධ වලට ගන්න කැමති නැහැ. එහෙම මේ මහා දෙවන්ත විදිහට කැප කරන්න ඕනද මේක සුව කරන්න කෙනෙක්? නැටි ඩිගේ මත ඉතාමත්ම පහසුයි. අපේ බේතේ නම් අපි දෙන්නේ පොඩි ගුලියක් සහ පොඩි පැණියක්. ඒක නිකන් අල්ලට දිය කරලා ගන්නත් පුළුවන්. ඒක බීලා වතුර බොන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කිසිම අපහසුාවක් නැහැ. උණු කරන්න දෙයක් නැහැ. හදා ගන්න දෙයක් නැහැ. හදවු බේතක් දෙන්න. ලොකු බේත් එකතු කරන්න එහෙම. ලොකු බේත් එකතු කරන්න මොකුත් නැහැ. පත්‍ය අපත්‍ය කරන්න දෙයක් නැහැ. අර මස් මාළු කණ එකයි තෙල් කෑම කණ එකයි විතරයි නවත්තන්න දෙන්නේ ටික දවසකට. ඒක ඉතින් ඕන තැනක කරන්න පුළුවන් නේ. තමන්ගේ දර මස් මාළු නොකෑව කියලා මේ මාස ගණන්. එහෙනම් අපි මේ වෙජිටේරියන් වෙලා ඉන්නේ ජීවිත කාලේ. මේ හින්දා ඒව ප්‍රශ්න නෙමෙයි. තමන්ට උවමනාවක් තියෙනවා නම් ඉතාම පහසුවෙන් මේක හොඳ කරගන්න පුළුවන්. ඒක ඉතාමත්ම සරල කුඩා බේත් ප්‍රමාණයක් තමයි මම නම් ලබා දෙන්නේ. මං කැමති ඇදුම රෝගියෙකුට වගේම ඇදුමෙන් නොපෙළෙන රෝගේ හැදුන් නැති අයට මේ රෝගය තමන්ට වැළඳෙන්නේ නැති වෙන්න මොනවද අපි කරන්න ඕන චර්යාවන්? TDA මහත්තයා ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි මේ මම මුලදි කිව්වේ මේ වැඩසටහන සවන් දෙන අයට ඇදුම රෝගේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඇදුම රෝගේ නැත්තම් ඔබ පරිස්සම් වෙන්න. ඔබ දුම්පානය කරනවා නම් දුම්පානය කරනව වහාම නවත්තන්න ඔබ ඇදුම රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන් 99%. ඔබ දූවිලි සහිත පරිසරයක රැකියාව කරනවා නම් ඒ සඳහා ආරක්ෂිත මෙවලම් විශේෂයෙන් මුඛාවරණ. අපි පහුගිය දවස්වල දැක්ක කොරෝනා සමයේදී ඇදුම රෝගීන් ප්‍රමාණය ලංකාවේ සීග්‍රෙන් අඩු වුණා. ඒ හැමෝම මුඛවාඩම් පාවිච්චි කරා, මාක්ස් එක පාවිච්චි කරා. ඔබ රැකියා කරන තැන දුම් සහ දූවිලි සහිත පරිසරයක් නම් රසායනික ද්‍රව්‍ය, ඒ කියන්නේ කිමිකල් වර්ග පාවිච්චි කරන තැනක නම් විශේෂයෙන් අර වඩු කර්මාන්තය සහ ටයිල් කර්මාන්තයදී අර ටයිල් කපනකොට තියෙන ඩස්ට් එක වගේ ඔබ කර්මාන්තයක කරනවා නම් ඔබ මුඛාවරණයක් පාවිච්චි කළ යුතුමයි. අපි සමහර බාසුන්හිලට කිව්වම බාසුන්හි ඔක කපන්න එපා, මාක්ස් එකක් දාගන්න කියලා. බාසුන්හි අපට හිනා වෙනවා. හැබැයි අවුරුද්දකින් දෙකකින් විතර මට ඒ බාසුන්හි මාගාවට ඇවිල්ලා තියෙනවා. අනේ මහත්තයා මට ඇදුම එදා මහත්තයා කිව්ව එක මං ඇහුවේ නැහැ කියලා. මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 20ක් විතර. ඒ හින්දා මට හසල මේ සම්බන්ධව, ඒ කියන්නේ දැනුම සම්බන්ධව තියෙනවා ඇදුම රෝගේ. හැබැයි TDA මහත්තයා අපි කියනවා අනිත් එක තමයි සීතල සහිත ආහාර. විශේෂයෙන් ඔය නිතර නිතර කූල් වතුර බිබී බත් කන කට්ටියට, කුඩා ළමයින්ට නිතර නිතර අවේලාවේ අයිස්ක්‍රීම් ක වගේ සීතල දේවල් ගන්න අයට සෙම කෝප කරන ආහාර වර්ග නිරන්තරයෙන් ගන්නව නම් එහෙම ගන්න එපා. අවේලාවේ DNA අවේලාවේ අනිත් කාරණාව එක. අනිත් එක තමයි ඔබ අපි හැමෝම නාන්න කැමති. නානව නම් හොඳට අවුව තියෙන උදේ වරුවක නා ගන්න. ඔබට වැඩට යන කෙනෙක් නම් උදේ ඔබ වැඩට යන්න කලින් නාලා යන්න. ඉඳලා හිටලා රැයට මලගෙදරක ගිහිල්ලා ආවලා හරි කොහොම හරි දූවිල්ලක් වෙච්ච වෙලාවක රැක නැවට කමන්නේ. ඒක පුරුද්දක් වශයෙන් රැයට නාන්න ගත්තොත් ඔබට ඇදුම රෝගියෙක් වීමේ සම්භාවිතාව ගොඩක් ඉහළයි. ඒ නිසා දියනෑම, සීතල ආහාර වර්ග ගැනීම, දුම්පානය, මත්පැන් පානය වගේ දේවල් නිරන්තරයෙන් කරනවා නම් ඇදුම රෝගේ ඔබේ පිටිපස්සෙන් එනවාමයි. ඒ නිසා ඒක වළක්වා ගන්න TDA මහත්තයා කටයුතු කරොත් හොඳයි. අද අපි සූසවයෙන් කතා කළේ ඇදුම රෝගී තත්ත්වය පිළිබඳව.
බේවින් සන්ත වෙනවා විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයාට, ඒ වගේම දේශ වෛද්‍ය ආචාර්ය සුමිත් රාජපුර මහතාටත් මේ පිළිබඳව අපේ අසන්න දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. ඔව් ටීරික මහත්තයා, තව එකක් තියෙනවා අපේ මේ මම හැමදාම කියනවා අපිට ගොඩක් කට්ටිය ඇවිල්ලා මේ සභාපතිතුමාට ස්තුති කරන මාගාවට ඇවිල්ලා මේ වැඩසටහන මේ වැඩසටහන කරන්න. ඊයේ ආව මාගාවට මේ ජර්මනියේ ඉඳලා අවුරුදු 36ක් ජර්මනි ඉඳපු කෙනේ හේමප්‍රිය අතපත්තු කියලා මේ රාජගිරිය පැත්තේ ඉන්නේ. ඔව් ඔව්. එතුමත් මේ මට විශේෂයෙන් කියන්නකෝ සභාපතිතුමාටයි ඔබතුමාලට ස්තුති කරන්නකෝ මේ වැඩසටහන සම්බන්ධව. මොකද අපි ගාවට එන ගොඩක් රෝගීන් මට ඇවිල්ලා කියන හැමෝගෙම නම් කියන්න බෑ. මේ වැඩසටහන නිසා ගොඩක් දෙනෙක් අර සමහර අපි කියන කරුණෝනෙන් පාවිච්චි වෙලා අර සමහර රෝග සුව කරගෙන තියෙනවා. සමහර බටහිර වෛද්‍යවරු හම්බෙලා තියෙනවා, සමහර දේශීය වෛද්‍යවරු හම්බෙලා තියෙනවා, සහ අපි ගාවටත් ඇවිල්ලා හුඟක් ස්තුති කරලා සහ ප්‍රතිකාර අරගෙන යනවා මේ වැඩසටහන් නිසා. ඒක මම හිතන්නේ ජාතික ගුවන් විදුලියට විශේෂ පිනක්. ඇත්ත වශයෙන්ම අපේ අරමුණත් ඒකයි, ජනතාව නිරෝගීව සබා ගැනීම. සෝසාවෙන් අපි හැමනම් අද සමුගන්නවා ලබන සතියේ සන්තුද දවසේ සෝසාවෙන් මුණ කැමු. ඔබට සුබ සතියක්. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සමග පණ්ඩිත විලියම් අල්විස් එදා ගුවන් විදුලිය තුලින් ජාතියේ සුවසෙත පෑදූ සුබ සවිය යලි ගුවනට. බටහිර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමග දේශීය වෛද්‍ය ආචාර්ය සුමිත් රාජපුර මහතා සහභාගී වන සුව සවිය. සිටි FM වෙළෙඳ සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ සුව සවිය ඔබේ ජීවිත සුවපත් කරයි. රජෙකු වුණත් ගිලන් වෙලා, රජෙකු වුණත් ගිලන් වෙලා, එක්තැන් වුණදා කියන වාට සැකයක් නෑ, සැකයක් නෑ.